මෙවර විසවිස ලෝක කුසලානේ සුපර් 8 වටය ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙන්නේ ජූනි 19 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට ඒ දකුණු අප්‍රිකාව සහ ඇමරිකානු තරඟයේ අතර. ඉතින් ඊට පෙර හරි අපූරු ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒ තමයි මේ වන විටත් ක්‍රිකට් ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටින නවසීලන්ත කණ්ඩායම. මොකද අපි දන්නවා විසවිස ලෝක කුසලාන අනුශූරයන්, ඒ වගේම අවසාන ලෝක කුසලාන කිහිපයේදීම හොඳම හතරට ආපු කණ්ඩායම. ඉතින් එවැනි කණ්ඩායමක් මෙවර ලෝක කුසලානයේ පළවෙනි වටයෙන්ම ඉවත් වීම නිසා විශේෂයෙන්ම නවසීලන්ත නායකයා දැඩි තීරණයක් අරගෙන තිබෙනවා කියලා තමයි මේ වන විට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ම නිකුත් කර තිබෙන ප්‍රවෘත්තියක සඳහන් වෙන්නේ. මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල සෑහෙන ලොකු අවධානයක් මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙනවා. ඉතින් නවසීලන්ත ක්‍රීඩකයන් කියලා කියන්නේ අපි දන්නවා අවංකවම ඔවුන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරු. ඉතින් සාමාන්‍යයෙන් මේ නවසීලන්ත ක්‍රීඩකයන්ට ක්‍රිකට් ලෝකයේ අර අපි කියනවා විරුද්ධවාදීන් නෑ කියලා, අර කියන්නේ zero haters කියලා. ඒ වගේ ක්‍රිකට් කණ්ඩායමක් තමයි නවසීලන්තේ. ඉතින් කවුරුත් කැමති වෙනවා අවසානයේදී නවසීලන්තය ලෝක කුසලානයක් එහෙම ජයග්‍රහණය කරනවා නම් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එවැනි කණ්ඩායමක් මෙවර පළවෙනි වටින්ම ඉවත්වීම ඒ ක්‍රීඩකයන්ට පවා සෑහෙන මේ කම්පණයකට ලක්වෙච්ච සිද්ධියක් බවට මේ වන විට පත් වෙලා තියෙනවා. ඉතින් දැඩි තීරණයක් නැත්තම් කෙලින් තීරණයක් නැත්තම් රට ගැන හිතලා රටේ මිනිස්සු ගැන හිතලා සම්පූර්ණ වගකීම අරගෙන නායකයා තීරණයක් අරගෙන තිබෙනවා. ඒක සමහරක් වෙලාවට නවසීලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නැත්තම් ඔවුන්ගේ බලධාරීන් ඒ තරම් කැමති වෙන එකක් නැහැ. නමුත් ඔහු ඒ තීරණය අරගෙන තියෙනවා. පළවෙනිම කාරණය තමයි නායකත්වයෙන් ඔහු ඉල්ලාස් වෙනවා, නැත්තම් නායකත්වය අතහරිනවා කියලා කේන් විලියම්සන් දන්වලා තිබෙනවා මේ වන විටත් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට. ඉතින් තවමත් වයස අවුරුදු 33ක් විතර තමයි කේන්ට වෙන්නේ. ඉතින් සාමාන්‍ය වයස හදලා බැලුවොත් එහෙම අනිකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව මොහුට තව ලොකු කුසලාන දෙකක් විතර ක්‍රීඩා කරන්නට හැකියාවක් තියෙනවා. මොකද 2026 ලංකාවේ තියෙනකොට මොහුට 35යි, ඊට පස්සේ 37 වෙනකන් වුණත් මොහුට ක්‍රීඩා කරන්න පුළුවන් බැරි කමක් නැහැ. අපි දන්නවා මොහු වයස 33ට කොච්චර ලෝකයේ ස්ථානයක් දිනාගත්ත ක්‍රීඩකයෙක්ද කියලා කේන් විලියම්සන් නායකයෙක් විදිහටම ක්‍රීඩකයෙක් විදිහටත්. ඉතින් ඔහු මේ වන විට ජාත්‍යන්තර තරඟ 350කට වැඩිය ක්‍රීඩා කරලා තියෙනවා. එකෙන් 20 තරඟ 93ක් ක්‍රීඩා කරලා තියෙනවා. 2575ක් ලකුණු, 33යි සාමාන්‍ය, අරුශතක 18ක් ගහලා තියෙනවා, 123යි වේගේ. ඊට එහා ගියහම ටෙස්ට් ශතක 32ක්, එක්දින ශතක 13ක්. ඒ 90 ශතක ගත්තහම මේ ජාත්‍යන්තර තරඟ 350කට වැඩිය ක්‍රීඩා කරලා ශතක 45ක් ගහලා තියෙනවා. අරුශතක රටා තුනේම 100කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඉතින් එසේ මෙසේ ක්‍රීඩකෙක් නෙමෙයි අපි නිකන් ඔහුගේ දත්ත බලපුවම. ඒ වගේම ඔහු ඉස්සර පන්දුත් යව්වා, ටෙස්ට් කඩලු 30ක්, එක් දින කඩලු 37ක්, 20 කඩලු 6ක් ලබාගෙන තිනවා. ඒ අනුව ගත්තහම කඩලුත් 70කට වැඩිය ඔහු ලබාගෙන තිනවා. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක් කේන් විලියම්සන්. ඉතින් ඒ මොනවා වුණත් ඔහු විසවිස නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා තියෙනවා. ඉතින් මෙතන තව කතන්දරයක් ඔහුම කියලා තියෙනවා. ඉතින් පහුගිය කාලයේදී ඔහු පවුලත් සමග ගත කරා ඔහුගේ පුද්ගලික ජීවිතය. විශේෂයෙන්ම අපි දන්නවා බොහෝ වෙලාවට කේන් විලියම්සන් විසවිස කණ්ඩායමේ නායකයා බවට පත් වුණා. ටීම් සෞදි තමයි කරගෙන ගියේ. කේන් විලියම්සන් සාමාන්‍යයෙන් විවේක ස්වභාවයෙන් තමයි හිටියේ, වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කරේ නැහැ. ඉතින් මේ වන විට ඒ තීරණ ඔක්කොම ඔහු වෙනස් කරගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වන්නේ. තව ඉදිරි කාලයේදී ඔහුට හැකි තරම් කාලයක් නවසීලන්තයේ වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔහු ඔහුගේ සියලුම දේ කැප කිරීමට සූදානම් කියලා ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ වගේම මේ වසරේදී ටෙස්ට් තරඟ ගණනාවක් ඔවුන්ට ක්‍රීඩා කිරීමට තිබෙනවා. නිකන් අංක විදිහට ගත්තොත් ටෙස්ට් තරඟ 8ක් විතර මේ වසරේ තව ඉතිරි වෙලා තියෙනවා කියලා කියන්නේ ලෝක ටෙස්ට් ශූරතාවය. ඉතින් ඒවා ඉතාමත් හොඳින් මේවට සෑහෙන්න කැපවීමෙන් උනන්දුවෙන් හොඳට සූදානම් වෙලා මුහුණ දෙන්නට යනවා කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. ඒ වගේම ඔහු සාමාන්‍යයෙන් 2024-25 මධ්‍යම කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ ලෝක කුසලාන පළවෙනි වටේම පරාජයත් එක්ක. ඒ කියන්නේ ඔහුට මධ්‍යම කොන්ත්‍රාත්තුව අවශ්‍ය නැහැ කියලා ඔහු විසින්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මධ්‍යම කොන්ත්‍රාත්තුව හම්බ වෙන ක්‍රීඩකයෙක් මේ. ඒ මධ්‍යම කොන්ත්‍රාත්තුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ පඩිනඩි මුදල් දීමනා හම්බ වෙන කොන්ත්‍රාත්තුව. මේකේ අංක 1 ක්‍රීඩකයා තමයි කේන් විලියම්සන් නවසීලන්තය පැත්තෙන් ගත්තාම වැඩිම ගෙවීමක් හිමිවන ක්‍රීඩකයා තමයි කේන් විලියම්සන්. ඔහු ඒ කොන්ත්‍රාත්තුව නැත්නම් ඔහුට මේ වර්ෂයේ මේ කාලයේ
නිත්‍ය වශයෙන් හම්බවීමට තිබෙන පඩිය අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම වැටුප අවශ්‍ය නැහැ කියලා ගිවිසුම ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ වන විටත්. ඒකේ හේතුව තමයි මේ අමිහිරි පරාජය නැත්නම් දරුණු පරාජය නොසිතූ පරාජය නිසා විලියම්සන් තමගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව එපා කියලා තියෙනවා. ඉතින් ඊට අමතරව ගත්තාම ලොකී ෆර්ගසන් වගේ ක්‍රීඩකයනොත් මධ්‍යම කොන්ත්‍රාත්තුවට එන්නේ නැහැ. ඒක ඉවත් කරන්න එකෙන් ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිනවා කියලා තමයි නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ. ඉතින් කේන් විලියම්සන් මේ මධ්‍යම කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඔහු නායකෙක් විදිහට ගිහිල්ලා කණ්ඩායමත් එක්ක ගිහිල්ලා කණ්ඩායමට මේ වගේ ඉරණමක් ඇති වෙච්ච නිසා. ඉතින් අනිකුත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තාවන්නේ අපි දන්නවා දැන් පළවෙනි වටේ අවසන් වෙලා දවසක් දෙකක් වෙන්නේ තවමත්. ඉදිරියේදී තවත් ප්‍රවෘත්ති වාර්තා වෙන්න පුළුවන් එක එක ඒවා. කොහොම වුණත් මේ නවසීලන්ත ක්‍රීඩකයන් දැඩි කම්පණයකට සහ වේදනාවකට පත් වෙලා සිටිනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ අවංකවම ඔවුන් රට වෙනුවෙන් තමාගේ වෘත්තිය වෙනුවෙන් ඒ තමාගේ වෘත්තිය හරියට කරේ නැහැ කියන එක වෙනුවෙන් ඔවුන් සෑහෙන දැඩි පසුබෑමකට ලක් වෙලා සහ කම්පාවකට පත් වෙලා ඉන්නවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ කොච්චර මුදල් තිබ්බත් වැඩක් නැහැ. තමන්ගේ රට තමන්ගේ කණ්ඩායම ඉදිරියට ගෙන යන්නට බැරි වුණා කියන හැඟීමෙන් තමයි නායකයා මේ මුදල් සහ සියලුම දේවල් නායකත්වය පවා අතහැරලා තියෙන්නේ. ඉතින් නායකත්වය අතහරිනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන විශේෂම කාරණේ. ඉතින් ඔහු නායකත්වය අතහැරීම නවසීලන්තයේ පැත්තෙන් ගත්තාම ඒ තරම්ම හොඳ කාරණයක් නොවෙන්නට පුළුවන්. නමුත් ඔහු මධ්‍යම කොන්ත්‍රාත්තුව අතහැරීම තමයි පෞද්ගලික වශයෙන් ඔහුට බලපාන විශාලම ලොකුම තීන්දුව. ඉතින් මුදල් නෙමෙයි ක්‍රිකට් කියන්නේ, මුදල් නෙමෙයි වෘත්තිය කියන්නේ, නැත්නම් මුදල් නෙමෙයි රට වෙනුවෙන් යමෙක් ක්‍රීඩා කරනවා කියලා කියන්නේ කියන එකට කාට කාටත් හොඳම ආදර්ශයක් දීපු අවස්ථාවක් විදිහට මේක සලකන්නට පුළුවන්. ඇත්තටම ලෝකයේ විරුද්ධවාදී නොමැති ක්‍රීඩකයෙක් නායකයෙක් කණ්ඩායමක් විසින් ඒ වගේ ආදර්ශයක් ලබා දීම, ඔය මුදල් පස්සේ දුවන මුදල් නිසා ඉදිමෙන නැත්නම් මුදල් ටිකක් ලැබුණාම දැන් ඔක්කොම හරි කියලා හිතන රටවල්වල පුද්ගලයන්ට, උද්දච්ච මිනිස්සුන්ට, අහංකාර මිනිස්සුන්ට හොඳම හොඳ ආදර්ශමත් නැත්නම් ආදර්ශයට ගන්නවා නම් හොඳම හොඳ අවස්ථාවක් විදිහට මේක සලකන්නට පුළුවන්. ඉතින් ඇත්තම නායකත්ව අතහැරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙනවා සාමාන්‍යයෙන් ගොඩක් රටවල මේ වගේ දරුණු පරාජයන් ආපුවම. නමුත් තමන්ට හිමි වැටුප්, තමුන්ට හිමි කොන්ත්‍රාත්තුවක් අතහැරීම ඒක සාමාන්‍යයෙන් වෙන සිදුවීමක් නෙමෙයි මේ ක්‍රිකට් ලෝකේ. අපි දන්නවා ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණය ඒවා සාමාන්‍යයෙන් ඔවුන් අතහරින්නේ නැහැ. නමුත් මොහු ඒ පරාජය නිසාම මේ මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරලා තිනවා කියන එක තමයි පිළිගන්නට තිබෙන්නේ. ඉතින් දැන් කවුරු හරි හිතයි සාමාන්‍යයෙන් මොහු ඉදිරියට ක්‍රීඩා කරන තරග නිකන්ද ක්‍රීඩා කරන්නේ නැත නොමිලේද ක්‍රීඩා කරන්නේ කියලා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් මධ්‍යම කොන්ත්‍රාත්තුවක නැති ක්‍රීඩකයෙක් තරඟාවලි ක්‍රීඩා කරනකොට අර තරඟාවලි ගිවිසුමක් කියලා එකක් තියෙනවා. ඉතින් ඒ තරඟාවලිය ක්‍රීඩා කරොත් යම්කිසි වැටුපක් මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. එහෙම නෑ නෙමෙයි. නමුත් මධ්‍යම කොන්ත්‍රාත්තුවක ක්‍රීඩකයන්ට ලැබෙන වරප්‍රසාද සහ පඩිනඩි අර තරංගාවලි කොන්ත්‍රාත්තුවට වඩා වෙනස් එකක් කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් අංක 1 නැත්නම් ඒ ශ්‍රේණියේ වැටුපක් ලබන්නට තිබෙන නායකයා තමයි මේ මුදල් ප්‍රමාණය අතහැරලා මුදල් නෙමේ වැදගත් වෙන්නේ තමාගේ සම්පූර්ණ කාලය රට වෙනුවෙන් ඉදිරියේදී පැවැත්වෙන තරඟ වෙනුවෙන් ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා කියලා අදිෂ්ඨානයකින් මේ දැඩි තීරණය ගැනීම තමයි මෙහි කැපී පෙනෙන සිදුවීම බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක දැන් ජාත්‍යන්තර මාධ්‍යවල සෑහෙන ලොකුවට කතා වෙන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වගේ දරුණුවට පරාජයට පත් වෙච්ච කණ්ඩායම්වල ක්‍රීඩකයන්, ඒ ශ්‍රේණියේ ක්‍රීඩකයන්, ලොක්කු කියලා හිතාගෙන ඉන්න ක්‍රීඩකයන් මොකද ඉදිරියේදී කරන්නේ කියලා. අනිත් කාරණේ තමයි දැන් පකිස්තානයේ ඔවුන් මධ්‍යම කොන්ත්‍රාත්තුව අතහරින්නේ නැති වුණාට පාලක මණ්ඩලය විසින් නැවතත් ඔවුන්ගේ කොන්ත්‍රාත්තු සමාලෝචනය කිරීමට යනවලු. ඒ කියන්නේ පඩි කපන්න යනවා කියලා කියන්නේ ඒක පාලක මණ්ඩලය පැත්තෙන් කරන එකක්. නමුත් පාලක මණ්ඩලය කරනකම් බලන් ඉන්නේ නැතුව නවසීලන්තයේ ක්‍රීඩකයන් මේ විලියම්සන් වගේ නායකයන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ගෙවීම් ඔවුන්ම නතර කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු තව තව ඉන්නවා කණ්ඩායම් ඔවුන් මොකද කරන්නේ කියලා. ක්‍රිකට් කියන්නේ මුදල්, රට පෙරදුනත් එකයි දිනුවත් එකයි. මුදල් ලැබෙනවා නම් අපිට මොකෝ කියලා මේ අය ඉඳීවිදි කියලා අපි බලමු. ඉතින් ලංකාව වගේ රටවල් වල නම් පකිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩල වගේ පාලක මණ්ඩල හොයා ගන්නත් බෑ. ඒ වගේම ලංකාව වගේ රටවල් වල ක්‍රීඩකයන් කේන් විලියම්සන් ලා වෙයිද කියලාත් අපිට එහෙම මහ ලොකු විශ්වාසයක් තියන්නට බෑ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.